විදුලි බිල වැඩි කළහොත් ඊට එරෙහිව පාරට බහින ලෙස විදුලි බල වෘත්තීය සමිති ජනතාවගෙන් ඉල්ලා සිටී. සේවක වැටුප් 25%කින් වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වන අතර සේවක වැටුප් වැඩි කරන ලෙස විදුලි බල මණ්ඩල සේවකයින් ඉල්ලීමක් කර නැති බවයි විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජේලාල් මහතා පවසන්නේ. කුමන අයුරකින් හෝ විදුලි බිලත් වැඩිකර තවදුරටත් ජනතාව මත බර පැටවීමට කටයුතු කළ හොත් ඊට එරෙහි පළමු වෙඩි මුරය විදුලි බල මණ්ඩලයෙන්ම තබන බව ඔහු අවධාරණය කරයි. අද විදුලි අර්බුදය, තෙල් අර්බුදය ඇතුළු සමස්ත බලශක්ති අර්බුදයට සහ අනෙකුත් අර්බුදයන්ට ආණ්ඩුව වග කියන්න ඕනේ. ගෙදර තියෙන මුව හමට තලන්න ලෑස්ති වෙන්න එපා. මොනම තත්ත්වයක් යටතේ හරි අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙනවා. ඒ නිසා රටේ ජනතාවට කියනවා විදුලි බිල වැඩි කළොත් කරුණාකරලා වහින්න පාරට. විදුලි බල මණ්ඩලයේ විදුලි සේවක සංගමයේ විදිහට කවුරු නැතත් අපි ඔබත් එක්ක හිට ගන්නවා. අපි කියනවා පඩි වැඩි කරන්න එපා. බිල වැඩි කරන්නත් එපා. මේ අතර විදුලි බල මණ්ඩලය කොටස් 8කට වෙන්කර සමාගම් 8කට විකිණීමේ සූදානමක් පවතින බවද රංජන් ජේලාල් මහතා කියා සිටී. ඔවුන් කළ කතාවකින් ඔපටා ගන්නා ලදක්. කියන්න ඕන විදුලි බිල වැඩි කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ. ඇයි? ආණ්ඩුව එකක් තිබ්බ අපේ කරපිටින්නේ. හතර ගුණයකින් විදුලි බල වැඩි කරන්න අපේ ඉල්ලීමට නෙමෙයි, අපේ වැටුප් වැඩි කරන්න නෙමෙයි ආණ්ඩුව තීන්දුවක් කරන් තියෙන්නේ. අන්න ඒකට අර ඇමතිත් එක වාඩි වෙච්ච ඉංජිනේරු මාපියාව, එකත් එක ඉන්නවා. ඒගොල්ල රටේ ජනතාවගේ වර තවත් ජනතාවට පටවලා ඇමතිවයි ගෝඨවයි බේරගන්න ලෑත් තියෙනවා. මං කියන්නේ ඒකට ජනතාව ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි දැක්කා ගෝඨා ගෝ හෝම් කියලා කළුපාටිය කළුකා පාට පටිය බැඳගත්ත ඇමතිත් එක්ක එකට ඒ සාගච්ඡාවට උසමති නායකෝ ගෝල් පේස් එකට ගියා. ගෝඨා ගෝ හෝම් කියලා කළුපාටිය බැඳගත්ත ඒ සමිති නායකයෝ මේ ගෝඨා බැසිල් කියන පනතර පක්ෂව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මාපියාවත් එක්ක ඒ කල්ලිය කණ්ඩායමක් සමත් ඉංජිනේරු නෙමෙයි ඒකත් එක්ක එකට ගිහිල්ලා ඇවිල්ලා කාංචන හම්බුණා. ඒ රූප රාම බලන්න. ඒ බෑ ඉන්නේ ගෝඨා ගෝගොබට ගිය අය. ඒක අරගල කරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතරත් කොල්ල කනවා. මෙතරත් කොල්ල කනවා. ඩීසල් බලාගාරත් කොල්ල කනවා. අදාළලාගෙන් ගෙන කොමිස් ටික සාක්කු දාගන්න. පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙක් මට මතක විදිහට අනුර කුමාර සහෝදරයා කිව්වා බිලියන ගාණක් ඇමතිවරයෙක් කරන් තියනවා කියලා. අපි අහනවා කවුද ඇමතිවරයා? කරුණාකර රට හෙදරව් කරන්න. මොකද ඇමතිවරුන්ට පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා රට හෙදරව් කරන්න. තවත් මේ රටේ ජනයාගේ රීරි මාංශ උරා කනවා නම් විදුලි බිල හරහරි මොකද්ද මේ රට? කල්පනා කරලා බලන්න. නිසා අද අපි ආණ්ඩුවට කියනවා විදුලි අර්බුදය, තෙල් අර්බුදය, සමස්ත බලශක්ති අර්බුදය සහ අනිකුත් අර්බුදයන් වලට ආණ්ඩුවක කියන්න ඕනේ. ගෙදර තියෙන මුහමට තලන්න ලෑස්ති වෙන්න එපා. අපි ආණ්ඩුවත් එක්ක හැපෙනවා මොනම තත්ත්වයක් කරතේ හරි. එසා රටේ ජනතාවට කියනවා විදුලි බිල වැඩි කළොත් කරුණා කරලා බහින්න පාරට. විදුලි බල මණ්ඩලයේ විදුලි සේවක සංගමයේ විදියට කවුරු නැත්තත් අපි ඔබත් හිට ගන්නවා. ඕනමඩක් ගාපු දෙ. මොකද ආණ්ඩුවට විදුලි බල සේවාවක්නේ. ඇමතිර පපු කැනත්ත උණුනානේ. 125කින් පඩි වැඩි කරන්න තමයි මේ වැඩි කරන්න කියලා. අපි කියනවා පඩි එපා. බිල වැඩි කරන්නත් එපා. හිටෙන්ද බිල වැඩි කරනවා. ජනතාවට අමතකයි ඇමතිවරයා මේ කිව්ව කතාව. ඒ නිසා විදුලි බිල වැඩි කළොත් විදුලි බල මණ්ඩලෙන් අපි පළවෙනි වැඩිපුරේ පත්තු කරලා අපි අද සභාපතිවරයාට කියනවා. මොකද දැන් මේකට මේකට විදුලි බලම අන්බන්ඩලින් කෑලි අටකට කඩලා සමාගම් 8ක් කරන්න යනවා. අක්කර 10ක ඉඩම තනියෙන් කෙනෙක් ගන්න නැත්නම් ඒක අක්කරේ අක්කරේ වෙන් කරනවා. ඔව්. ඒගොල්ලෝ කියයි මාධ්‍යයට ඔය බොරු. විදුලි බල මණ්ඩලයේ යථාර්ථවාදී පරිවර්තනයකට, ව්‍යුහාත්මක වෙනස් කිරීමකට, අලුත් ගමනකට අපිත් එක්ක සාකච්ඡා කරන්න. හැබැයි බලා අපි ඒක පනත සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගات කෙරේ විශ්වාසය තියලා, ඒ පාර්ලිමේන්තුව කෙරේ විශ්වාසය තියලා අද හෙටම සංශෝධන ගෙනල්ලා මේ විදුලි බල මණ්ඩලයේ ව්‍යුහාත්මක වෙනස් කිරීමක් කරන්න යනවා. ඒක පෞද්ගලීකරණය කම්පැනි කරන්න. විදුලි බල මණ්ඩලයේ ජනනය, සම්පේක්ෂණය, බෙදහැරීම් පද්ධති 4ක් මේවා දෙන්න යනවා. ඒවත් අදාළලට